වත් බුදුපාණන් වහන්සේ තන්නහා සංජෝජන කියන සූත්‍රයේද පැහැදිලි කරනවා මහනෙනි දීර්ග කාලයක් සංසාරය. හැසිරමින්ම දාවනය වෙන්න මෙ ගමන යන්න හේතුවන එක සංයෝජනයක් තියෙනවා ප්‍රබල වෙච්ච.ම සූත්‍රහරි පැහැදිලිව කියනවා මෙ මනුස්ස භවය සහසෙසු භවයන්වල මනුස්්‍ය භවය සහ සෙසු භවයන්වල සැරිසරමින් මේ සංසාරය දුවන්න උපකාරවන ප්‍රබල්ල සංයෝජනයක් මම මගේ ඥානයෙන් දකිනවා ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට දකින්න බැරිිය එක. මම මේ මගේ ඥානයෙන් දකිනවා ඒ සංයෝජනය එතරම් ප්‍රබලයි කියලා. එතකොට පිින්මත්නී දැන්වේ දහමේ සන්දාවන්ති සංසාරන්ති වගේ වචන පවිච්ච කරල තියෙනවා මේ සංසාරය දිවිල්ලට මේ සසර ගමනට එතකොට එබඳු ගමනක් ඔබයි මමයි මෙච්චර ඇවිල්ල තියෙනවා මේ ගම්මන ඉස්සරහට තාව කොච්චර යන්න තියෙනවාද එතකොට මේ ප්‍රශ්නය තම අපිටි තියෙන ප්‍රශ්නය මේ වෙහෙස කර ගමන තම අපි තින ප්‍රශ්නය මේ වෙහෙස කර ගමන මෙච්චර කාලයක් එන්නත් ඉස්සරහට යන්නත් උපකාරවන වෙනත් එක්කම හේතුවක් කොත්මන් දකිින් නෑ මහනනේ තන්හාාව තරම් අලන්නක එෙනම් අපිේ තන්නාව දුකට මුරයිග කියා හිටියට ඒක ඊට වඩා සියම්ම අධදේනය කළ යුතු නැද්ද තන්හාාව තරම් කැමැත්ත තරම් ආශාව තරම් බැඳීම තරම් එතකට මේ තන්හාාව කියන සංයෝජනය අන්හාාව කියන සංජෝජනය ඉතරම්ම ප්‍රබල නිසා. උුදුරේන් වහන්සේ ඉතාම පැහැදිලිව නැවත් නි සූත්‍රදේශනා තුළි විස්තර කරනවා. යම්කිසි පුද්ගලයෙක් සිහිමත්තු වුණුත් සතිමත්වුණු සතිමත්තු වුණු සිහිබුද්ධියෙන් ලෝකෙදිහා බලන්න පටන්ගත්තු. ය තමන්ගේ මනස පුහුණු කරනවා. එපුුණේ ප්‍රතිඵලේ තමයි උපාදාන රහිතයි. ැදීමම් දැඩිවල්වා ගැනීම් වලින් ඇත් වෙලා මේ කාමයන්ගෙන් අයි වෙලා එය මේ ප්‍රශ්නය විෂඳ ගන්නවා. එය මේ සංසාර ප්‍රවෘතියෙන් ඉවත් වෙනවා. බලන්න පිගතේ ඒ වචනය සංසාර ප්‍රවෘතියෙන් ඉවත් වෙනවා. එතකොට මේ සංසාර ප්‍රවෘතියෙන් ඉවත්වෙෙන්නේ ඇයි අපි දුකස්ස සම්භවන් මේ දුක උපදවනවා. මේ සංසාර කියනෙ. එතකොට ඒ දුකෝපදවන සංසාරය. ඒක නිසයිම ප්‍රෝෘති ඉවත් එලොන ීති හොඳයි ම් එකින් අයින් ෙන්්ඩො නෑනෑ මේක ප්‍රශ්නයක් ඉන්දයි මේක අයි ඩ මේක පේඩාකාර නිසයි මේකෙන් අයින් වඩු. එතකට පින්වත්න්නේ එහෙනම් අපි මේ කොච්චර සමාජකාරයන් කර කර හිටියත් අපි මොන තරන් දානමාන පින්කං කලත් මේ හැම එකකම ප්‍රධාන ඉලක්කය ව යුත්තේම තන්න අවශය කිරීමයි තන්න අවශය කිරීම වෙන කෙනෙක්ට කරන්න බෑනේ එක තමන්ගේ වැඩක්නේ අභ්‍යන්තර වැඩක්නේ ති ඒ පේන නෑ මිනිස්සු දන් දෙනම පේනවා මිනිසු නොයකුත් සමාජි වැඩ කරනවා පේනවා. හැබැයි එහෙම පෙව්නට එයා තන් අාවශය කරන්න දැන ද කියලා අපිට තේරෙෙන්න. එක යාතමයි දන්නේ. එනම් මම මේ මොනවිදිේ දේශන පැවැත්තුවත් කොයිවිදිහයේ කටයුතුම පැවිදිජීවිතය ඇතිටු කරත් මම ත අාවශය කරනව කියන එක මගේ අභ්‍යන්තරයෙන්, කරන වැඩක්ද කියලා ඔබට පේනෙ නෑ නම් පිංවත්න මේක තමන්ග වැඩා හරි පැහැදිරිය බදුහාන්දුර අධාරනවා මේක තමන්ග වඩ තුන් මෙෙහි කිච්චංා ත්පා මේක ඔබේ වැඩ එතකොට පින්වත්න ඒ හෙදී දැන්ද මෙම කපු ගමං ොඩක්කා හිතනවා මේ එහෙනම් අපි ඔ දු පතට උදව් කරන්න යන්න පන්සල් හදන්ඩ යන්න ඒවගේවන මේ තහාාවශය කිරීම සඳහා භාවනාව මනසට පුරදුරයක විතරම්ම කර ටියන්නන් අරි කියලා. දැ එහෙම තේරුම් ගන්න එපා. මොකද මංහෙම කියන්නේ. දැන් දානයක් පූජාකරණයක පන්සල් හදනක මිනිස්සුන්ට උදව්කරණය එක වේවා වෙනත් යහපත් කටයුත්තක්. මේ තන්නාවශය කිරීම මූලික කරගෙන කරන්න බැයිද. භාවනා කරන්න ගමන් අපිට ඒ වගේ අවස්සාාවක් ලැබුණුත් එක ප්‍රතික්ෂේප කරන්න ෙරෙ එකක් නෑ පෙන්වත්න්නේ දෙැන් මොකද මේ හැම එකක්ම මේ හැම කාර්යයක්ම දැ මේ ප්‍රමුඛකාරය තන්නාව සංයෝජනය තන්නාව කියන සංයෝජන නැති කිරීම ඒ ප්‍රමුඛ කාර්ය සඳහා අතුළු කාර්ය ගොඩකින් අපිට සහය ගන්න පුළුව පඩිෙලක් තියෙනවනන්න නගින්ඩ. ඒ පඩිපෙලේ පලමිනිිපඩිය නැගලත් ඉතුරු පික අතෑරලා ඉළඟ පඩිට යන්න බැහැනෙ. එනම් පිළිවෙලින් තමයි අන්ඩ වෙන. අනුපුබ්බ පටිපදා. අනුපුබ්බ සික්හ. පිළිවලින්තමා මේ ගමනය අන්ඩ වෙන්නේ. අපිට මේ එක පාර්මං හෙටනි වදකිනවා. කියලාම මේක පටන්දන්නවා ද ද්දකාල මට ම්මිෙනවා හ නිවදක පුත්තම ටියන්නේ නමුත් පින් මති දැන් ඒ භාග්‍යතුන් වහන්සේ නේ උතුමන්ට එකනිකාගේ මනස ඔවුන්ගේ කුසල යෙහි ධාරිතාව පිළිබඳ යම් කියවිීමක් තිබ. ත අපිට එම කියවමක් නෑනේ. ඉගනි අපට සිද්ධ වෙනවා මේ මේ සෙසු කටයුතු කර ගැනමින් අපි සිද්ද වෙන ඔබට විශේෂෙන් ගිහයා දිහයට ඔබට ඔබට. නොයෙකුත් කටයුත් තියෙනවා ඒ කටයුතුුත් එකේ හැම කටයුත්තක්මසිහයම් බලමින්. ඒ කටයුතුත් අන්න අවශය කිරීම සඳහා කර්මස්සාන කරගෙන ඔබ සාමාන්‍ය ජීවිතවල තිනත්දකීම. කර්මස්සාන කරගෙන මේ ගමන යන්න ඔබට අනු පිළිවෙලින් වැඩගොඩක් කරගෙන යන්න තිය. මට අනු පිළිවෙලිින් වැඩ ගොඩක්ත් තියෙන කරගෙන යන්න. අමතක් කරන්නපා. මේ සියල්ලගේ ප්‍රධාන පරමාර්ථයව යුත්තයම, තන්හක්කයෝ නිබාන. මේක තේරුම්ගන්න නැතුව අපි නොයෙකුත් යහපත් වැර කරලා නිවන්සුවලබේවා නිවන්සුවල බේවා නිවන්සුවල බේවා කියල පාර්ථනා කලාට හරියන්නෑ. මොකද පින්වත් නිර්වාණය කියන්නේ ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන්කක් නෙවෙයි.යකින් අදහස් කරන්න නැහැ නිවන්සූ පිළිබඳ යමමුකිසි බලාපොරොත්තුවක් ඇති කරගන්න එක වැරදී කලා බලාපොරොතුවක් තියෙන් දෙෙපයි. ඒකරන විදිවටන්නගන් හැබැයි නිවසුව ලැබේවා නිවංසුව ලැබේ වලනු අද කච්චර නිවංසුව ලැබේවා කිය ලපි දකිනවද අහනවද ඒත් තැට එක තේරුමක්දැන්න දෙනවත් දන්න. මොකද ප්‍රාර්ථනා කරලා කරන්න බැරි වැඩතිෙනවා. කළුගලක් වතුරට දාලා මේක පාවේවා පාවේවා කියලා ප්‍රාර්ථනා කලාට පා කරන්න බැහැ. ලබු කෙටයක් වතුරට දාලා මේ මේක උඩ ඒත්වා, ලබ කටයක් වතුරට දාලා මේක යටයත්වා මේක යටයත්වා කියල ්‍රර්ථනා කරට ඔක්කොම ලැවිල්ලා ලබු කැට යටයවන්න බෑ. එතකොට එනම් මේ කුසලයා කුසලය මත පදනම් වෙච්ච එකක් මේ සංසාරකථාව සංසාර ප්‍රවෘත්තිය එතකොට මේකෙදී පිංමත්ති මේ නිවන්සුව ලබේවා නිවන්සුව ලබේවා නිවන්සුව ලබේවා කියලොව සම්ප්‍රදායට සිරිතට මතක් වඩ වගේ කිව්වට කමන් නෑ. ඒ වනාට ඒ කීට ප්‍රාර්ථනා කරල්ල කරගන්න පුරුවන් වැඩක් නෙවේ.